ලංකා සම සමාජ පක්ෂය සාදුකින් පෙළනවුන් දැන් ඉතින් නැගිටියව් කියමින් මැයි පෙළපාලි ගිය කාලයක් තිබිනි. එකල වමී දේශපාලන පක්ෂ කොළඹ වීදිවල මැයි දින පෙළපාලි පැවැත්වූයේ ප්‍රතිවාදීන්ට පහර දෙන ගුටිබැට හුවමාරු කරගන්නා සම්ප්‍රදායක් තුලයි. මැයි දිනය ශ්‍රී ලංකා පොලිසියේ කොළුපොළු හමුදාවට අවිවේකී දිනයක් විය. ඇතැම් මැයි දිනවල වමී පෙළපාලි ගිය පාරවල පිහිටි සමාගම්වල වීදුරු බිඳ අධිරාජ්‍යවාදීන්ට පහර දුන් අවස්ථාද විය. එකල මෙකලමින් නොව එජාප, ශ්‍රීලානිප, මැයි පෙළපාලි එකට හමුවහොත් එතැන යුද්ධයකි. පොදුවේ වමේත් දකුණේත් දේශපාලන පක්ෂවල කම්කරුවන් මැයි පෙළපාලිවල ගමන් කළේ කෙලින් කටින් සිටගෙන යන්නටවත් බැරි තරම් බීමත්ව වෙරිමරගාතේය. 1960-1970 වකවානුවේ මැයි පෙළපාලිවලදී ගැටුම් ඇතිකරගත්තා පමණක් නොව පෙළපාලි අවසන් කර ගම්වලට යද්දී මග රැක සිට බස් රථවලට ගල්මුල්වලින් පහර දෙන සම්ප්‍රදායක්ද ගොඩනැගී තිබිණි. අතීතයේ මැයි පෙළපාලිවල ධජ පතාක කොඩි බැනර් මෙන්ම සටන් පාටද අමුතු මුහුණුවරක් ගෙන තිබිණි. රතු මැයි සංකේතයට නිල් කොඩි එකතු කරන ලද්දේ සමගි පෙරමුණු ආණ්ඩුව විසිනි. එජාපයේ කොළකොඩියේ භාගයක් රතුපාට විය. 1970 සිට 1976 දක්වා සමකි පෙරමුණු ආණ්ඩුවේ මැයි පෙළපාලිවලට කම්කරුවන් විශාල ලෙස සහභාගි වූ අයුරු අපට මතකය. මත්පැන්වලට කම්කරු පන්තිය තුළ කොයිතරම් ඉල්ලුමක් තිබුණේදයත් මැයි පෙළපාලිවල ගමන් කරන කම්කරුවන් සඳහාම ඉනේ ගසාගෙන යා හැකි බටයක් වැනි සිහි නරක්කු බෝතල් පවා රාජ්‍ය ස්කාගාර සංස්ථාව නිපදවා තිබිණි. මැයි දිනෙන් පසු කොළඹ නගරය යකුන් නැටූ පිටියක් බවට පත්ව තිබිණි. ශ්‍රී ලංකාවේ මැයි දින පෙළපාලිවල හැඩරුව සහ ජීවගුණය සම්පූර්ණයෙන් වෙනස් වූයේ ජනතා විමුක්ති පෙරමුණ මැයි දිනය සමරන්නට පටන් ගැනීමෙන් අනතුරුවය. ඉතිහාසයේ ප්‍රථම වරට මත්පැන් වලින් දුම් වැටියෙන් හෝ තොරව වගකීමක් සහිත සටන් පාඨ ඉදිරිපත් කරමින් විනයක් ඇතිව ගමන් කරන මැයි පෙළපාලි ජවිපේ රටට හඳුන්වා දුන්නේය. ජවිපේ මැයි පෙළපාලිය විප්ලවීය ගුණයෙන් අනූන සංදර්ශනාත්මක විභවයක් සහිත වූයේය. ජවිපේ හතුරෝද මිතුරෝද තම දරුවන්ට ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය පෙන්වන්නට ඔවුන් කොළඹට කැටුවාහ. අනෙක් මැයි පෙළපාලිවල ගමන්ගත් ඇතමුන්ද ජවිපේ මැයි පෙළපාලියේ මාර්ගයේ සිට පෙළපාලි නරඹන විලාසිතාවක්ද විය. ජවිපේ මැයි පෙළපාලිය කොළඹ වීදිපුරා ගමන් කරද්දී කොළඹ හතේ ධනපතියන්ගේ පවුල්වල සාමාජිකයන් පවා තාප්පෙන් පිටතට වතුර බටයක් තමා පෙළපාලිකරුවන්ගේ සාපවස නිවන්නට කටයුතු කළ අන්දම දැකගත හැකි විය. ජවිපේ පෙළපාලිය ගමන් ගත්තේ ඔවුන්ගේ සංවිධානවල සහ සම්බන්ධතාව තිබූ නිශ්චිත පිරිසකි. බැහැරින් පැමිණිය හැකි කඩාකප්පල්කාරීන්ට පෙළපාලියට ඇතුළු විය නොහැකි අන්දමේ ඉතා තියුණු සංවිධානාත්මක භාවයක් ජවිපේ පෙළපාලිවල තිබිණි. ජවිපේ මැයි පෙළපාලිය රටම ඇලලූ සංදර්ශනාත්මක ප්‍රවාහයකි. ඊට මාසයක් පුරා අවරණි වූ ප්‍රචාරක වැඩපිළිවෙලක්ද ඇතුළත් විය. මැයි පෙළපාලිය පැවැත්වන ස්ථානය පිළිබඳව දැනුම් දීම රැගත් පෝස්ටර් රට පුරා ප්‍රදර්ශනය වූයේ ඉතා විසිතුරු අන්දමිනි. කළුගඟ, බෙංගඟ, මාතර නිල්වලාගඟ, ගාල්ලේ ගිංගඟ ආදීහි පවා අලංකාර පෝස්ටර් රැගත් පුවරු ඒ දිනවල සවිකර තිබිණි. මැයිරැලියේ ප්‍රචාරය පිණිස යාපනයෙන්, මඩකලපුවෙන්, ත්‍රිකුණාමලයෙන්, මන්නාරමින්, පාපැදිවලින් දින පහකට පෙර පිටත්වන කණ්ඩායම් කොළඹට ළඟාවන්නේ මැයි මස පළමුවනදා දහවල් කාලයේදීය. එක් එක් දිස්ත්‍රික්කවල ඔවුන්ට කෑමබීම නවාතැන් සැපීමටත් තව තවත් පාපැදිකරුවන් ඔවුන්ට එකතු වීමටත් විධිමත් වැඩපිළිවෙලක් සංවිධානය කර තිබිණි. මට මතක ඇති අන්දමට ජවිපේ ආකර්ෂණීයම දැවැන්ත මැයිරැලිය පැවැත්වුණේ 1983 වසරේය. එය ජවිපේ නායක රෝහණ විජේවීර සහභාගි වූ අවසන් මැයිරැලිය වූයේය. එයින් පසු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ජවිපේ තහනම් කළේය. ජයවර්ධන 1983 වසරේදී ප්‍රකාශ කළේ ජාතිවාදී අරගලයක් තුළින් බලය අල්ලා ගැනීමට උත්සාහ කිරීම නිසා ජවිපේ තහනම් කළ බවය. 1984 විදේශ නියෝජිත පිරිසක් අමතා ජේ.ආර්. ප්‍රකාශ කළේ වෙනත් කතාවකි. එනම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය කරගෙන යාමට තමා ඔවුන්ට ඉඩදුන් නමුත් 1983 මැයි පෙළපාලියේදී හමුදා නිලධාරීන්ට සමාන කාඩර්වරු විශාල පිරිසක් පෙළපාලිය ගමන් කරවීම නිසා තමන් ජවිපේ වර්ධනය ගැන සැකයෙන් පසු වූ බවය. ඉදිරියේදී ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට තර්ජනයක් විය හැකි නිසා තහනම් කරන්නට තමා තීරණය කළ බවය. ජේ.ආර්.ගේ කතා දෙක එකිනෙකට පරස්විය.
1983 ජවිපේ මැයි පෙළපාලිය නිසා ලංකාවේ ජනාධිපති බීතියට පත් වූ බව කීම එක්තරා අන්දමක හාස්‍යජනක කතාවකි. මට ආරක්ෂක අංශ කිව්වා ඔවුන්ට 7000ක පමණ ගරිල්ලා හමුදාවක් සිටින බව. ඔවුන් නැගී සිටියොත් ඇතිවෙන්නේ භයානක තත්ත්වයක්. ජනාධිපති ජයවර්ධන ප්‍රකාශ කර තිබිනි. පක්ෂය තහනම් කරන්නට ප්‍රථම ජවිපේ 1983 පැවැත් වූ මැයි රැලිය සහ පෙළපාලිය කොළඹ නගරය දෙවනත් කළ අති විශාල විප්ලවවාදී උද්‍යෝගයකින් යුතු මැයිරැලියක් වූ බව සැබෑය. එය ජවිපේ විනය හා කැපවීම පිළිබඳ කැඩපතකි. මැයි පෙළපාලිවල තරුණ බට කණ්ඩායම් ගමන් කිරීම ලෝකය පුරා සිදුවන සාමාන්‍ය තත්ත්වයකි. ලංකාවේ පැරණි වමේ ව්‍යාපාර ලංකා සමසමාජ පක්ෂයේ කොමියුනිස්ට් පක්ෂයේ ලංකා වෙළඳ සේවක සංගමයේ මැයි පෙළපාලිවල බ්‍රිතාන්‍ය පාලන සමයේ සිටම තරුණ බට කණ්ඩායම් ගමන් කළ බවට ඉතිහාසය සාක්ෂිධරයි. එම පෙළපාලි දැක සුද්දන් බියට පත් වූ බව අප අසා නැත. ජේ.ආර්. ජයවර්ධන බියපත් කළ ජවිපේ මැයි පෙළපාලිය පිළිබඳව රසවත් කතාවක් තිබේ. ජවිපේ මැයි පෙළපාලිය කල්ැතිව ඉතා විධිමත්ව සංවිධානය කෙරෙන්නකි. සාමාන්‍යයෙන් බට කණ්ඩායම් පුහුණු කරන්නට දිස්ත්‍රික් සංවිධානවලට දැනුම් දෙන්නේ මාස කිහිපයකට පෙරය. 1983 දී මම ජනතා විමුක්ති පෙරමුණේ මොනරාගල දිසාලේකම් වශයෙන් කටයුතු කළෙමි. මොනරාගල දිස්ත්‍රික්කය එවකට පැවතියේ ඉතා නොදියුණු තත්ත්වයක බව කීම අසාධාරණයක් නොවේ. පක්ෂයේ මධ්‍යම කමිටු රැස්වීමේදී මැයි පෙළපාලිය සඳහා බට කණ්ඩායම් පුහුණු කරවන්නට උපදෙස් ලැබුණාට මොනරාගල පක්ෂයට සම්බන්ධ තරුණ පිරිස් අතුරින් පෙළපාලියේ ගමන් කරවිය හැකි පිරිස් සොයා ගැනීම එකල තරමක් අසීරු කරුණක් විය. ජවිපෙට සම්බන්ධ සහෝදරවරුන් වැඩි පිරිසක් සමන්විත වූයේ හේන් ගොවිතැනෙහි නියලුණු ගොවි තරුණයන් ගිනි. බට කණ්ඩායම් පුහුණුව සඳහා දිනයක් යොදා මොනරාගල වැල්ලවාය බිබිලාසන වලින් වැලියායේ පක්ෂ කාර්යාලයට සහෝදරවරුන් කැඳවූ විට කොළඹ කැටුවේ යෑම සඳහා කණ්ඩායමක් පුහුණු කිරීම අති දුෂ්කර කාර්යයක් වන බව වැටහිනි. බරපතලම ප්‍රශ්නය වූයේ කලිසම් සපත්තු සොයා ගැනීමය. සමහරු පැමිණ සිටියේද සරුම් මැඳගෙනය. එකම ආකාරයක එකම වර්ණයක කලිසම් සපත්තු ඔවුන්ට තිබුණේ නැත. වැඩි දිනෙක දැලි රවුල් කොණ්ඩා කපා තිබුණේද නැත. කරන්නේ කුමක්දයි මා ඔළුව කසමින් සිටියදී ප්‍රශ්නයට මැදිහත් වූයේ ජවිපේ මධ්‍යම කමිටු සාමාජිකයෙකු වූ රාගම සෝමසිරි සහෝදරයාය. රාගම සෝමි සහෝදරයා 1989 දී රජයේ හමුදා විසින් ඝාතනය කළ බව කනගාටුවෙන් සඳහන් කළ යුතුය. උදේනි සහෝදරයා, අපි ගරිල්ල ටීම් එකක් හදමු යැයි රාගම සෝමි යෝජනා කළේය. සෝමි සහෝදරයාගේ යෝජනාවත් සමග සියලු ප්‍රශ්න විසඳෙනි. දැලි රැවුල් කොණ්ඩා කපන්නටද අවශ්‍ය නොවීය. එක එක පාට කමිස සියල්ලම වැලියායේ කාර්යාලයේදී කළුපාට ඩයිදමා කළු කරගත්තේය. පාට පාට කැන්වස් සපත්තුද කලිසම්ද ඩයි දැමූ විට කළු පැහැගත්තේය. කැප්තොප්පි වෙනුවට කුඩරෙදීරා කමාණ්ඩෝ තොප්පියක් සකස් කරගත හැකි විය. සියල්ල එකතැන් කළ විට දැකගත හැකි වූයේ අංග සම්පූර්ණ ගරිල්ලා භටයකි. එකල අප කමාණ්ඩෝ සෙබළුන් දැක තිබුණේ නැත. මෙරට හමුදාවේ කමාණ්ඩෝ භටයන් සිටියේද නැත. රාගම සෝමි සහෝදරයා වැඩේට උපරිමයෙන් මැදිහත් විය. අපේ ගරිල්ලා කණ්ඩායමේ නායකත්වයේ භාරගත්තේ බුත්තල වගුරුවෙල ජයවර්ධන සහෝදරයාය. ඔහුද 1980 වසරේදී රජයේ හමුදා විසින් ඝාතනය කරන ලද බව අප මේ අවස්ථාවේ සංවේගයෙන් සඳහන් කළ යුතුය. අනතුරුව මතුවූ ගැටලුව වූයේ කණ්ඩායමට නිසි රිද්මයානුකූල ගමන් පුහුණුවක් ලබා දීමය. දින කිහිපයක් තුළ එවැනි පුහුණුවක් ලබා දීම කිසිසේත් කළ නොහැකි විය. නමුත් නියමිත දින අපි කොළඹ යා යුතුමය. අපි අපේ ගරිල්ලා කණ්ඩායමට පැන පැන යන ගමන් ඉරියව්වක් පුහුණු කළෙමු. අවසානයේ කළු ඇඳුම් මැද කළු සපත්තු දමා කළු තොප්පි දමා මුහුණත් කළු පැහැගන්වා ගිනි අවිය වෙනුවට පොලු කැබැල්ලක් අතරදී රිද්මයකට අනුව හොෆ් හොෆ් හඬ නගමින් පැන පැන ගමන් කරන මොනරාගල දිස්ත්‍රික්කයේ බට කණ්ඩායම ජවිපේ මැයි පෙළපාලියේ ආකර්ෂණීයම අංගය විය. ඔවුන් කොළඹ වීදිවල ගමන් කරන විට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ රාජ්‍ය බුද්ධ්‍යාංශ බිහිතියට පත් විය. නමුත් අපේ කණ්ඩායමේ සහෝදරවරු වැඩි දෙනෙක් තුවක්කුවක් අතින් අල්ලපු අයවත් නොවීය. ගරිල්ලා පුහුණුව ලද්දවුන් 7000ක් ජවිපෙට සිටින බව රජයේ බුද්ධ්‍යාංශ ජනාධිපතිවරයා දැනුවත් කර තිබිනි. 83 මැයි පෙළපාලියේ තවත් ආකර්ෂණීයම අංගය වූයේ වියට්නාමයේ විමුක්ති හමුදාව සිහිපත් කරමින් කොළඹ වරායේ සහෝදරවරු කුඩා දරුවන්ද එක් අතකින් වඩාගෙන ඉදිරිපත් කළ ගමන් පෙළපාලියයි. ඒ සඳහා පක්ෂයට සම්බන්ධ කොළඹ ප්‍රදේශයේ මව්වරුන්ට දැනුම් දී තිබුණේ සිය දරුවා කවාපවා සූදානම් කර රතු කොට කලිසමක් සහ සුදු කමිසයක් අන්දවා
පෙළපාලිය පිටත් වන මොහොතට ගෙනවිත් භාර දෙන ලෙසය. දරුවන් රැගෙන ගමන් කළ බට කණ්ඩායම ඉදිරියට පැමිණෙන විට දහස් ගණන් ජනයා අත්පොලසන් දුන්හ. මේවා දරාගත නොහුණු වමේත් දකුණේත් ප්‍රතිගාමී හු අත්වැල් බැඳගනිමින් ජවිප භුක්තිවිදිී ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අසුරා දමන්නට එදා ක්‍රියා කළහ. පෙළපාලියකට බිය වී දේශපාලන පක්ෂයක් තහනම් කළ ඉතිහාසයක් එදා මෙදාතුර ලෝකයේ අසන්නට ලැබී නැත. ඉදිරියේදීද අසන්නට නොලැබෙනු ඇත. ඉරිදා මෞබිම පුවත්පතේ පළ වූ උදේනි සමන්කුමාරගේ ලිපියක් ඇසුරෙන්. මෙවැනි වීඩියෝ නරඹන්න ඔබම YouTube channel එක අදම subscribe කරන්න.